ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. හැමෝම ආස කරන කෝපි රසින් ඒ වගේම පෝෂ්‍යදායි ඕට්ස් එක්ක එකතු කරලා හදමුතු රසම රස පුඩින් එකක්. ඕට්ස් කෝෆි පුඩින්. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. මේ ඩිලිජන්ට් හෝම්. මේ ඕට්ස් කෝපි පුඩින් එක හදන්න මම අරගෙන තියෙනවා ඕට්ස් කෝප්ප එකකට කිරි කෝප්ප භාගයක්. ඒ වගේම කෝපි කුඩු තේ හැඳි එකක් සමග වයිට් චොකලට් කෝප්ප කාලහින්. ඔයාට ඕනෙම වර්ගයක වයිට් චොකලට් භාවිතා කරන්න පුළුවන් වගේම ඕනෙම කෝපි කුඩු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. නෙස්කෆේ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඊළඟට මම මේ භාජනය ස්ටීම් එක මත තියලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. භාජනය කෙලින්ම ලිප මත තිබ්බොත් අපි හදාගන්න මේ මිශ්‍රණය කරවෙන්න පුළුවන්. එහෙමනොත් අපිට අපේක්ෂා කරන ප්‍රමිතිය ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ස්ටීම් එකේ තියලා රත් කරන්නේ. මේ කිරි සහ මේ චොකලට් චිප්ස් ටික මේ උණුසුම නිසා හොඳට රත් වෙනවා. ඒ වගේම චොකලට් ටික මෙල්ට් වෙනවා. ඒකෙන් මේ ඕට්ස් ටික හොඳට තැම්බෙනවා. මේ හැමදේම හොඳට මිශ්‍ර වෙනකොට මෙන්න මේ වගේ ඇලෙන පදමට එනවා. ඉතින් විනාඩි 5ක් වගේ මේ විදිහට කුක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ටික ලිපෙන් ඉවත් කරගන්න. ඒ සඳහා ඔයාට කිරි කෝප්ප භාගයක් වෙනුවට කිරි කෝප්ප එකක් දක්වා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කෝපි රස අනුව කෝපි තේ හැඳි දෙකක් වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. එහෙම වුණත් කෝපි රස ගොඩක් වැඩි වෙනවා. මම මේ පුඩින් එකට සීනි එකතු කරේ නැහැ. ඉතින් ඒ වෙනුවට තමයි මම චොකලට් එකතු කරේ. ඔයාට චොකලට් මිලදී ගන්න අපහසුතාවයක් තියෙනවා නම් චොකලට් එකතු කරන්න අකමැති බවක් තියෙනවා නම් ඔයාට පුළුවන් සීනි ටිකක් එකතු කරලා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේක කැමති භාජනයකට එකතු කරගන්න. මේ පුඩින් එක රසනේ පිටින් රස විඳින්නත් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පැය භාගයක් වගේ ශීතකරණයේ තියලා සිසිල් කරලා රස විඳින්නත්. ඉතින් මම හිතනවා අද රෙසිපි එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයා මේ රෙසිපි එකත් ට්‍රයි කරලා බලන්න. ඔය මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගැන මේ පුඩින් එක ගැන ඔයාගේ තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඩිලිජන්ට් හෝම් Facebook page එකටත් එකතු වෙලා කමෙන්ට් කරන්න. ඒ වගේම තව වැඩිදුර දේවල් අප්ඩේට් වෙන්න. චැනල් එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් ඉන්න සුබ දවසක්.